සුබ දවසක් කල හැමෝටම නාදක් කුකින් ශප්ෂානි මගේ YouTube channel එකට ඔයගලන් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද මම ඔයගලන්ට අරන් ආවේ chicken gizzards. එහෙම නැත්නම් අපි හැමෝම දන්න විදිහට වැලිබොකු කියලා කියන ඉතින් මේ gizzards ටිකක් මිරිසට ටිකක් සරට කට දාන්න හදාගන්න විදිහ. ඒ වගේම තමයි දැන් මේ gizzard සමහරු කන්න කැමතිම කෑමක් වගේම සමහරු කන්න කැමති ඒකේ ටිකක් අමුතු ගඳක් එනවා පොඩ්ඩක් හයියයි ඔන්න ඔය වගේ හේතු නිසා. ඉතින් ඔයගොල්ලෝ අනිත් මස් වෙනට වැඩිය ටිකක් වැඩිපුර තුන පහ සුදු ලුණු දාලා හදාගත්තොත් එහෙම විශේෂ අර ගඳක් නැතුව ඔයගලන්ට හොඳට රසට මේක හදාගන්නත් පුළුවන්. ඉතින් දැන් මම මෙතන හොඳට සොද්ද කරලා මේ විදිහට gizzards ටික පොඩ්ඩක් පොඩිවට තමයි කපලා අරන් තියන්නේ. එකක් ලොකු කෑලි තිබ්බාම මේක ස්වභාවයෙන්ම තියෙන අර හයිය ගතිය නිසා කන්න අපහසු. ඉතින් සෝයා මීට් වගේ අර පොඩි කෑලි වලට මේක කපා ගත්තාම ලේසි. ඉතින් දැන් මම මේකට ලකු ලුණු ගෙඩියකින් කාලක් විතර පොඩිවට කපලා එකතු කර ගන්නවා. ඒ වගේම රම්පේ, ඒ වගේම කුරුඳු කෑලි දෙක තුනක් වගේම කරපිංචයිති දෙකක විතර කොළ මේ විදිහට එකතු කරනවා. දැන් මම මේ එකතු කරන්නේ ගොරක කෑලි 3-4ක්. ඊට පස්සේ මේකට මම හොඳට තලාගත්ත සුදු ලුණු බික් 5-6ක් වගේම ගම්බිරිස් මේස හැඳි 2-3ක් මේ විදිහට එකට කොටලා එකතු කරනවා. ඉතින් මේකෙදි මෙතනදී මම ඒකට එන සාල් ඇට 4-5කුත් එකතු කරගෙනම තමයි තලාගෙන තියෙන්නේ. ඊළඟට මම මේකට කහ ටිකක් එකතු කරනවා. ඔයගොල්ලෝ ගන්න මස් ප්‍රමාණය අනුව අවශ්‍ය විදිහට කහ එකතු කරගන්න. දැන් රසයේ හැටියට මම ලුණුත් මේකට එකතු කරගන්නවා. ඊළඟට ඉතින් හොඳට ටිකක් සරට මේකට අපි මිරිස් කුඩු එකතු කරගන්න ඕනේ. මම මේ එකතු කරන මිරිස් කුඩු වලට 3-5 කුඩු කලවම් කරලා තියෙන නිසා ඔයගොල්ලෝ ඒ දෙක වෙනම තියන් ඉන්නවා නම් මිරිස් කුඩු වලට ගැලපෙන්න මේ ගන්න මස් ප්‍රමාණයට ඇති වෙන්න 3-5 කුඩු ටිකකුත් එකතු කරන්න. එතනදී ඔයගලන්ට බැදපු හරිය අමු හරිය ඔයගලන්ගේ රසයේ හැටියට එකතු කරගන්න පුළුවන්. ඉතින් ওই දේවල් ටික හොඳට එකතු කරගත්තට පස්සේ මේක හොඳට මේ විදිහට අනා ගන්න. එහෙම නැත්නම් අපි කියන්නේ මැරිනේට් කරගන්න. මේ එකතු කරපු දේවල් හොඳට අර මස් ටිකට තැවරෙන විදිහට හොඳින් අනා ගන්න. දැන් උයා ගන්න භාජනයේට මන් තෙල් ටිකක් දාලා මේ විදිහට එක රත් වෙනකන් තිබ්බට පස්සේ අපි අර අනාගත්ත මස් ටික ඒ තෙල් එකට එකතු කරලා මුලින්ම පොඩ්ඩක් විනාඩියක් විතර ඒක අර තෙල් එකේ එහෙට මෙහෙට පෙරලන්න. බැදෙන කම්ම නෙමෙයි. නමුත් හොඳට අර එදකොට ඒ මස් ටික සීල් වෙනකන් වගේ අපි ඒක පොඩ්ඩක් විනාඩියක් විතර එහාට මෙහාට පෙරලලා අර අනාගත්ත භාජනයේටම ඒකේ තියෙන තැවරිලා තියෙන 3-5 ටික හේදිලා එන විදිහට වතුර ටිකක් අරගෙන මස් ටික වැහෙන තරමට මේ gizzards ටික වැහෙන තරමට වගේ වතුර එකතු කරගෙන අපි මේක වතුරෙන් තැම්බෙන්න දෙන්න ඕනේ. ඉතින් මේ gizzards ටික පියන වහලා පැය කාලක් විතර තැම්බෙන්න දුන්නාම ඕගලන්ට මෙන්න මේ වගේ දැක ගන්න පුළුවන්. ඉතින් මෙතනදී කාලා බලන්න ලුණු ගම්මිරිස් හොඳට රසට හැමදේම තියෙනවද කියලා. මදි නම් ඕගලන්ට එකතු කරගන්න පුළුවන්. මේකට දැන් පොල් කිරි මොනවත් මම දාන්නේ. මේ විදිහටම තව පොඩ්ඩක් පියන ඇරලා ඊට පස්සේ හින්ද ගන්නවා. මට අවශ්‍ය තරමට ගොඩාක් වේලි ගතියටත් නෙමෙයි. නමුත් පොඩ්ඩක් අර අපි කියන්නේ ඉස්ම ගතිය තියෙන වගේ මේක හින්ද ගන්නවා. මේ විදිහට පියන වහන්නේ නැතුව. ඉතින් එච්චරයි ඔයගලන්ට කරන්න තියෙන්නේ. හරිම පහසුයි. ටිකක් සරට කට දාන්න දැන් මේක හදාගත්තාට. ඉතින් මේකත් එක්ක ගැලපෙන්න කිරට මොනවා හරි කරි එකක් වෙජිටබල් එකක් හදාගෙන හොඳ කොළමැල්ලුමක් එහෙම නැත්නම් ලුණු සම්බෝලයක් වගේ දෙයක් හදාගත්තත් ඔයගලන්ට රසට බට්ටික කන්න පුළුවන්. එහෙනම් අදත් මාත් එක්ක එකතු වුණාට ඔයගලන්ට බොහොම ස්තුතියි. රෙසිපිස් එක දිගටම රැඳිලා ඉන්න කැමති නම් channel එකත් subscribe කරලා තියාගන්න. වෙනදාගේම අදහස් කියන ලයික් එකක් දාන්න, වීඩියෝ එක share කරගන්නත් අමතක කරන්න එපා. එහෙනම් තවත් දවසක මේ වගේම රසවත් රෙසිපියක් කරන් ඔයගොල්ලෝ හම්බ වෙන්න එන්න. හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.